ලක්ෂයා ඉදිරිපත් කිරීමක්. ජයපාල පරම්පරාව ගත්තත් ජයපාල පරම්පරාවේ මුළු බූදලේ ගත්තත් ඇන්ටි අඩා ඉන්නකන් ඔබ ඇඟිල්ල මිසක් මුළු සර්වාංග වෙන්නේ නැහැ. අන්න ඒක ඔබ තේරුම් ගනි. දැන් කරන්න තියෙන එකම දෙයයි किसी दया कुने नहीं थी गान डिमू इटा पासे न देखना मुड़ दिमू ये तो कुछ माले नहीं जोन माले इनके किसी मसादार ने कोई नहीं මෙතන තියෙන ඔබ ඩිසිෂන් මේක වෙනකන් තියෙන ගනුදෙනුවක් විතරයි. මොකද ඔබට 25 තිය වුණාට පස්සෙත් අඩාන්ට ඔබ පස්සේ එළවනවද? You are correct my friend. You are correct. මේක ජය භූමියක් මුගටියා නායට පරදුන තැනක් පිලාලේ අමුසිකයාට පරදුන තැනක් ලොකු හාමු උකුස්සලා කැටකිරිලීට පරදුන තැනක් හාමු ලොකු හාමු මා දැන් කැටේ වගේ කළු බලාකුලක් මේ මාලිගාව වටේට කැරකෙනවා අපොයි දෙයියනේ කාටවත් එක පේන්නේ නැද්ද
ගල්පාර නෙමෙයි මේ සමන්ගිරි වලව්ව. ඔහේ මේ වලව්වට අරතු බහැප කෙනෙක් බව හැබෑව. ඒ වුණාට අරතු බැස්සේ පිළිකන්න පැත්තෙන් මිසක් මෙහි ඉස්සරහා පැත්තෙන් ගරු සරු ඇතුව නෙවෙයි. ඕන්න දූත ලක්ෂණයෙන් මම කිව්වා. ජයසිරි මහා භූතයට නමස්කාර කරපු උදවිය දරදා හාමුදුරුවන් රැකගත් උදවිය මේ පිම්බිමේ අයිතිය වෙනුවෙන් ලේ ධාතුව පූජා කරපු අය රුවන්වැලි මහා සෑයට රණින් රුවනින් උපකාර කරපු අය ඒ වගේ උදවියට අපි මේ විදිහට නමස්කාර කරලා මදි. ඕ උඹ කවුද? කොහෙන්දලා දාලේ? ටිකිරිවල්ලි අපුච්චගේ උගත් සාත්තරේ. එක ටිකිරිවල්ලි අපුච්ච දුන්නා අපේ කිරි කෑමුත්තා ටිකිරි දූරයට. එම පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා මේ මගේ අතරපත් වෙච්ච මේ සාත්තරිත් අරගෙන මං මේ එන්නේ මැණිකින් ඉඳලා. මේ ගුරුනාන්සට කණ්ඩ මොඩ මොන හරි ලෑස්ති කරා. අපිත් රාජකුලේ රත්නවල්ලී අම්මගේ ලේ ධාතුවෙන් තමයි අපිත් පැවතගෙන ඉන්නේ. මේ කේන්දරයෙන් බලනව නැත. මහමෙණිකේ මට උපන් වෙලා විතරක් දෙන්නකෝ. බලාගෙන හිටියා වගේ සත්‍යෙටම කිව්වේ නැත්තම් මගේ සත්තරම් මැණිකගේ සිරප්පුවෙන් ගහලා මාව දාන්න දෙොට්ට. සත්‍යෙටම කියනවා, ඩක්කෙටම කියනවා මෙන්න කැට. Good morning, my dear. Good morning. Have a cup of tea. Thanks, Benny. Malini, this is life. Meka thamai jeevithe. Wenasakata thiyene John wa ekkagena giyena tika vitarai ne. Ekathakin eka hondai. ඔයා ඩ්‍රයිවින් දැනගෙන හිටියා නම් නෝ ප්‍රොබ්ලම්. එතකොට හස්බන්ඩ් වෙරි වුණාම කායකේ දාගෙන එන්න විතරයි තියෙන්නේ. එහෙම නැති වුණාම මාර ඇම්බැරසින්. ඇයි කියවනවයි, වමනේ දානවයි, වැඩ ගොඩයි. ජෝන් බොන්නේ නැහැ. මාලිනි, එයාට නීති දාන්න එපා. සමහර වෙලාවට ඔයාට උනත් අකමැත්තෙන් වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන ඉන්න වේවි. You must understand. වා තේරුම් ගන්න please. නැත්තං ඔයාට ජීවිතේ වරදීවි. අද අපි ඇවිදින්න යමු. ඉන්දියාවල ඉඳලා ඩාන්ස කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කොළඹ.
හයි සොසයිටි එකේ ඔක්කොම යාගේ නැටුම් බලන්න ගිහින් අනේ මං කැමති නෑ ඔවට. You should do it, Malini. බලට මේක දරත් දැන් සමන් ගිර වගේ. හැබැයි එක දෙයක් තියෙනවා. දැන්ට මේක රහසක්. එච්චරයි. මේ ගුරුනාන්සේ කරන කියන දේවල් ඔක්කොම හරියට හරියද නේද? මම සතරම් මැනික මේක මගේ අප්පුච්චා අපේ අත්තගෙන් ගත්ත එක. අත්තා මුත්තගෙන් ගත්ත එක. මුත්තා කිත්තගෙන් ගත්ත එක. කිත්තා කිරිකිත්තගෙන් ගත්ත එක. කිරිකිත්තා කිරිකෑ මුත්තගෙන් ගත්ත එක. ඉතින් මම හතරම් මැනිකේ තරම් වටිනා කියන සාන්තරයකට මම බොරු කරන්න ඕනේ නෑනේ. ඈ මේම මේ බිම වාඩි වෙලා හිටියට අපි ආඩම්බරකාරයක් තෝ. මට උපන් වෙලාව විතරක් කියන්න. උපන් වෙලාව විතරක් කියන්න මට දිනෙත් එපා. සරි පැරවිය හත කුද්දා හතරට එහෙම තමයි තියෙන්නේ. මට තේරෙන්නේ. පැරවිය හත කුද්දා හතරට. ඕං අහගන්න මැනිකේ. ඕං අහගන්න මැනිකේ සාසුද්දෙන් මක්ක. මුසාවක් නම් සිරෙප්පු පාර සත්‍ය නම් තෑගි බෝ. මේ කේන්ද්‍රය හිමිකාරිය බොහොම බලගත්තු නැකතකින් ඉපදිච්ච කෙනෙක්. බොහොම අපූර් නැකතකින් ඉපදිච්ච කෙනෙක්. පෙරාත්මික මේ තැනත් ඉපදිනවා හි මාලවනේ. හංස දේනුවක් වෙලා. දඩේ මේ ආපු කුමාරයෙක් මේ හංස දේනුව හීයකින් බිම දානවා. බිම වැටුණු හංස දේනුවගේ රූප ස්වභාව දැකලා මේ කුමාරයාගේ හිත වචී වෙනවා. මේ හංස දේනුවට දැනෙන්න ගන්නවා මේ කුමාරයාගේ හිත. ඒ හිත තේරුම් ගත්ත හංස දේනුව ප්‍රාර්ථනාවක් කරනවා. මොකද මතු උපදින ජාති ජාතිත් අපි දෙන්නට එකට ඉන්න ලැබේවා. මට මේ කුමාරයාගේ ප්‍රියම්බිකාවෙන්ට ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාවේ ආනුභාවයෙන් මේ දෙන්න ආත්ම ගණනාවක් එකට ජීවත් වෙනවා. එහෙම ආත්ම ගණනාවක් ඇවිල්ලා මේ වෙනකොට මේ අද මේ අපේ මැනිකේ මට දෙනවා වේල පත්කඩයක්, ජන්ම පත්කඩයක්. මැනිකේ ආගන්න මේ පුණ්‍ය භූමියෙන් උතුරු පැත්තට වෙන්න තියෙන ගෙදරක්. ඉස්සරහා ලොකු මිතුලක් තියෙනවා තනකොළ වවල. ඕවන් තැන් ඉස්ට දේවතාවුන් වහන්සේ මාව ඒ ගෙදරට අරගෙන යනවා. ඕවන් මාව ඒ ගෙදරට අරගෙන යනවා. ඉස්සරහා මිතුල ඉන්නවා තරමක් වාත කරුණාවන්ත බැඳුමක් තියෙන නොවන කෙනෙක්. ඒ තැනැත්තිය තමයි මේ කේන්දර හිමිකාරියගේ මව්. බොහෝම පින් ඇති දැනැත්තියක්. ඒ කාලේ කාසි උඩ පීන පූදවිය. ඒත් දැන් පෙර පහු නිසා අගහිගකන් වලට මුණ දීලායි තියෙන්නේ. ඕ මේ කාලේ මකාලේ වාරු
පස්සේ මට මේ කේන්දර හිමිකාරය ගැන තමයි කියන්න තත්න්නේ. බොහෝම දැනුගත් උතුම් පින්කඳක්. කඳුළු කාලා සතුට වමාරන්න තරම් ආත්ම ශක්තියක් තියෙන පින්කඳක්. ඒ පින්වන්තිය මේ ශුද්ධ භූමියට ආවොත් මේ ශුද්ධ භූමිය අනිවාර්යෙන්ම ජයබිමක් ඒකාන්තයි සිකුරුයි සත්තයි. මට ඕන නම ගම ලිපිනය වුණත් කියන්න පුළුවන්. ගුරුන් වහන්සේ මට නමේ මුල් කොටස විතරක් කිව්වත් ඇති. නමේ මුල් කොටස අදමයි ඉෂ්ට දේවතාවුන් වහන්සේ මට පෙන්නුම් කරනවා. දේවතුන් වහන්සේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඒ කොටස ලියන්නේ ඉංග්‍රීසියෙන්. ඕ ඩේ ඩ ලූ ලූ ඩේ 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 යන්න ඩේ යන්න ඩේ යන්න. ඔව් ඊළඟට ලියනවා ඉෂ්ට දේවතුන් වහන්සේ සී යන්න ඩේ යන්න සී යන්න. තව ශ්‍රද්ධාවතුන් වහන්සේ මට පෙන්නුම් කරනවා ඒකමයි මැනිකේ මේ කටයුත්‍ර දෙපාර්ශවයම බොහෝම සන්තෝසින් සූජානංගෙන බවකුත් පෙන්නුම් කරනවා. මගේ මැනිකට තව මොනවද දැනගන්න ඕනේ? නෑ නෑ ගුරුන් වහන්සේ ඒ ඇති. මම මැනේජර්ට හරියට කියවුණාද දන්නේ නැහැ. හති ඇති. හොඳට ඕම ඇති. මට ගානකුත් කිව්වනම්. අපිට ඉතින් රජ කාලේ ඉඳලම ගණන් හිලව් කියන්න තහංචි නොවැ. අපේ රත්තරම් මැනිකේ සන්තෝෂයෙන් දෙන පඬුරකින් තමයි ඉතින් අපේ බඩකට පිරෙන්නේ. අපේ මැනේජර්ට කියන්න මගෙන් ජීවත් වෙන්න දරු පරම්පරාවකුත් ඉන්නවනේ.